ලෝකයේම බලශක්ති අර්බුදයේ කෙරෙහි මුහුණ පාලා සිටින වෙලාවක විකල්ප බලශක්ති කෙරෙහි අවධානය යොමු කරපු ආයතන කිහිපයක් තියෙනවා. ඒ අතරින් එන්ටෙක් ලංකා ආයතනය අපිට නම් කරන්න පුළුවන්. ඉතින් එන්ටෙක් ලංකා ආයතනයේ ව්‍යාපෘති ඉංජිනේරු දිලීෂ් රණවීර මාත් එක්ක එකතු වෙලා ඉන්නවා. අපි මුලින්ම කතා කරමු සෝලර් සිස්ටම් එකක් ගැන කියද්දී ඕනම සෝලර් සිස්ටම් එකක හදවත බඳු උපාංගය තමයි ඉන්වර්ටර් එක කියන්නේ. මේ ඉන්වර්ටර් එකකින් මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්නේ මොන වගේ කාර්යභාරයක්ද සිද්ධ වෙන්නේ ඔව්නවදි අපි සරලව ගත්තොත් එහෙම මේක සරලව කිව්වොත් මේකින් වෙන කාරණය අපි DC කරන්ට් එකක් එන්නේ මේකේ ප්‍රථමයෙන්ම සෝලර් පැනල් වලින් එන DC වෝල්ටේජ් එක DC කරන්ට් එක අපි කන්වර්ට් කරනවා AC කරන්ට් එකට ඊට පස්සේ තමයි අපි අපේ විදුලි වල වද්දිදී දෙන්නේ මොකද අපි භාවිතා කරන්නේ ඒ වෝල්ටේජ් එක නිසා ඇත්තටම ඒක තමයි සරලව ගත්තොත් එහෙම ඉන්වර්ටර් එකකින් කරන කාර්යය මේ ඉන්වර්ටර් එක නිෂ්පාදනය කරපු රට මොකක්ද? ඒ වගේම මේ ඉන්වර්ටර් එකේ බ්‍රෑන්ඩ් එක මොකක්ද? මේ ඉන්වර්ටර් එක නවදී ඇත්තටම නිෂ්පාදනය කරන්නේ ABB කියන සමාගමෙන්. ඒ ABB සමාගම ඉටලියන් සමාගමක්. මේක මැනුෆැක්චරින් ඔක්කොම වෙන්නේ මේ ඉටලි එයාලගේ ෆැක්ටරි එකේ. ඉන්වර්ටර් එකක් කියවම අපි ගොඩක් වෙලාවට දැකලත් ඇති අහලත් ඇති. හැබැයි අපි අභ්‍යන්තර ව්‍යුහය කොයි වගේද කියලා අපි ගොඩක් වෙලාවට දැකලා නැති වෙයි. ඉතින් අපිට පුළුවන් ද මේකේ අභ්‍යන්තර ව්‍යුහය කොයි වගේද කියලා බලන්න. අනිවාර්යෙන්ම අවදි. අපි බලමු. මේ තමයි නවදි අපේ ABB ඉන්වර්ටර් එකේ අභ්‍යන්තර ව්‍යුහය. ඇත්තට මේකේ කොටස් කීපයක් තියෙනවා. විස්තර කරන්න ගියොත් ප්‍රධාන වශයෙන්ම මේකේ කොටස් දෙකකට බෙදෙනවා. ඒකක් තමයි ඒ කියන්නේ බෙදෙන්නේ මොකද අපි සෝලර් පැනල් වලින් එන DC වෝල්ටේජ් එක අපි මේකෙන් කරන්නේ DC කරන්ට් එක AC කරන්ට් එකක් බවට පත් කරන එක. ඒක නිසා මේකේ කොටස් දෙකකට බෙදෙන්නේ මේ සයිඩ් එක DC සයිඩ් එක වශයෙන්ුත් මේ සයිඩ් එක AC සයිඩ් එක වශයෙන්ුත් කොටස් දෙකකට බෙදෙනවා. ඒ වගේම මේකේ ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. මේකේ අපි මුලින්ම පටන් ගත්තොත් එහෙනම් මෙතන තියෙනවා DC ස්විච් ඩිස්කනෙක්ටර් එකක්. ඒකෙන් අපිට එන මේකට ඉන්පුට් කරන වෝල්ටේජ් එක ඩිස්කනෙක්ට් කරන්න පුළුවන් මේ ස්විච් එකෙන්. ඒ වගේම ඒ එන වෝල්ටේජ් එක අපි මෙතනින් අරගෙන DC පැත්තෙන් අරගෙන ස්මූත් කරලා මේ තියෙන ඇත්තටම නවදී චෝක් එකක්. ඒ වගේ මේ AC පැත්තේ චෝක් එක. එතකොට මේ චෝක් එක හරහා ගිහිල්ලා අපි බූස්ටර් සර්කිට් එකක් තියෙනවා මේක ඇතුලේ බූස්ටර් සර්කිට් කියලා. ඒක හරහා ගිහිල්ලා මේ AC චෝක් එකනොත් AC පැත්තේ තියෙන අනිත් කම්පෝනන්ට්ස් වලනොත් මේ කරන්ට් එක ස්මූත් කරලා AC වලට කන්වර්ට් කරලා මෙතනින් අවුට් කරනවා. ඒ වගේම මේකේ ප්‍රධාන තව කොටස් කීපයක් තියෙනවා. මෙතන තියෙනවා IGBTs. ඒ වගේම MOVs. ඒ අපි AC පැත්තේ තියෙනවා DC පැත්තේ තියෙනවා. ඊළඟට මේකේ ප්‍රොසෙසර් එක වශයෙන් වැඩ කරන්නේ මේකේ DSP බෝඩ් එක කියන එක. ඩිජිටල් සිග්නල් ප්‍රොසෙසින් බෝඩ් එක. ඒ වගේම ඊට අමතරව අපිට තියෙනවා ලොග කාඩ් එකක්. ඒකෙන් අපිට Wi-Fi එක කනෙක්ට් වෙන්න පුළුවන්. ඒ වගේම අපිට පොඩි මෙමරි එකක් තියෙනවා. ඩේට් එක වගේ දේවල් ඒකේ අපිට ගබඩා කරන් තියාගෙන ඉන්න පුළුවන්. ඒ වගේ ගොඩක් දේවල් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. සරලව ගත්තොත් ඔය තමයි තියෙන්නේ. ඒ වගේම මේක IP65 ප්‍රොටෙක්ෂන් එකක් එක්ක එන්නේ. ඒ වගේම මේකේ නැචරල් කූලින් සිස්ටම් එකක් තියෙනවා හීට් සිංක් එකක් පිටිපස්සේ. ඒ වගේ දේවල් වලින් සමන්විත ඉන්වර්ටර් එකක් තමයි මේක. එතකොට මේ ඉන්වර්ටර් එක කීයක් විතර වෙනවද? සාමාන්‍යයෙන් මේකේ තියෙන අඩුම කැපැසිටි එක ඉන්වර්ටර් එකක් පටන් ගන්න සාමාන්‍යයෙන් 170,000 වගේ මුදලකින් තමයි පටන් ගන්න. දැන් මේ වගේ මිලෙන් අධික ඉන්වර්ටර් එකක් හදිසියේ, ඒ කියන්නේ වගකීම් කාලෙන් පසුව කැඩුණොත්. එතකොට ඔබ ආයතනයේ මොන වගේ පියවරක්ද අනුගමනය කරන්නේ? ඇත්තටම නැවති වගකීම් කාලය තුළ දැන් මේකට ඇත්තටම කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඔයා කිව්වා වගේ. මොකද අපායතනෙන් මේ වගකීම් කාලය තුළද වෙන හැම දෙයකටම වග කියනවා. අපි 1-to-1 රිප්ලේස්මන්ට් එකක් දෙනවා ඉන්වර්ටර් එකට. එතනින් පස්සේ තමයි ප්‍රශ්නේ. දැන් මේ ඉන්වර්ටර් එකේ තියෙන විශේෂත්වය තමයි අපිට මේකේ තියෙන උපාංග කැඩුනහම, ඒ කියන්නේ මොන හරි දෙයක් වෙලා කැඩුනොත් අපිට ඒව රීප්ලේස් කරගන්න පුළුවන් අපායතනය තුළදීම. ඒ කරන්න හැකියාව අපේ ආයතනයේ සතුව තියෙනවා. ඒක නිසා මේ වරන්ටි පීරියඩ් එක යෝරනා කියලා මේ ඉන්වර්ටර් එක බය වෙන්න දෙයක් නැහැ. එහෙනම් මේ වගකීම් කාලය ඇතුළතත් වගකීම් කාලයෙන් පසුවත් අපිට මේ එන්ටෙක් ලංකා ආයතනයෙන් සෝලර් සිස්ටම් එකක් මිලදී ගන්නට බය වෙන්නට දෙයක් නැහැ. ඉතින් අපි නොදන්න බොහොමයක් කරුණු කියා දුන්නට එන්ටෙක් ලංකා ආයතනයේ ව්‍යාපෘති ඉංජිනේරු දිලීෂ් රණවීරට බොහොමත්ම ස්තුතියි.